Thank you.
Sto
ආයුබෝවන් සුබ රාත්‍රියක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තොලා වසරේ අපේ දරුවන්ට අද පොඩ්ඩක් කට්ටිය අඩුයි වගේ. විභාගේ තිබුණද? බාගි වරද මොකද ලිව්වද? ආ මයික් ඔන් කරන්නයි පුළුවන්නේ. හර්ෂිත විභාග ඉවරද? සර් විභාග පටන් ගත්තා. සිංහල තිබුණාද? නෑ තාම නෑ. අද මොකද කට්ටිය අඩු කරන්ට් එක කපලද ප්‍රශ්න ඇති නේද ගොඩක්. අද අපි අලුත් පාඩමක් පටන් ගන්නවා. මොකද කරන්නේ කියලා කල්පනා කර හරි මොකද කරන්නේ කියලා කල්පනා කරේ. තමයි අපි යන් නිබන්ධනය මුද්‍රණය කරගත්තද? රුසිකා స్వదేశ విమాల్క సార్ నిబంధనే ముద్రణే కరగత్తద అవును సార్ విష్మి
හරි නිබන්ධනය පේනවා නේද අපි මුල් කොටස් ටික සම්පූර්ණ කරගෙන යන් අමෝතෙම තියෙනවා මට මේක ෂෙයා කරන්න ඕනේ නැහැ නිබන්ධනය හැමෝම මුද්‍රණය කරගෙන ඉන්නේ මම මේක අයින් කරලා කරගෙන යන්නද මොකද කියන්නේ ත්‍රිවිධ කරගෙන යන්නද ටයිම් කරා अत्यावश्य ऑनलाइन अरा क्यों क्यों वाली आने की उत्तम सहन काल क्या ना नहीं सा अनिवार्य मा मैं करा मुद्रण एक करा गांडा बनवा पुलवान नहीं था उनको दे पैते मुद्रण संस्था बहाला दे पैते නෑනේ හරි අපි සැලේනි සංදේශය ගැන කතා කරා නේද තොරතුරු කෝයි කීපයක් ඔව් සර් හරි ඉතින් අපි ඒ දැන් ප්‍රැක්ටිකව නැතු කොහොමද මේක පුරවන්නේ ශ්‍රැතින අනේ දැන්ට ලියාගෙන මුද්‍රණය කරගත්ත පස්සේ ඉස්සෙන් වලට දාගන්න හරිද හරිද තොටගම විජේපා පරිවිනාධිපති ෂඩ්භාෂා පරමේශ්වර තොටගම රාහුලෙමි සැලින් සංදේශ රචනා කළේයි කළේය සැලලිහිණියේ කිසිම තැනක කතෝරයාගේ සඳහන් නම සඳහන් නොවුනත් සැලලිහිණි සංදේශයේ පුරාණ සන්නයේ අවසානයේ කතෝරයාගේ නම මෙසේ දක්වා ඇත හරි ඔයා දන්නවද ඔයාට එක්සෑම් එක තියෙන කවද්ද කියලා හෙට පටන් ගන්න ඕසෙ නෑ 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 මං කියන්නේ ඕ ලෙවල් එක්සෑම් කවද්ද තියෙන කියලා දන්නවද? දෙසැම්බර් අන්තිම හරි ජනවාරි මුල හරි නේද සර්? නෑ දෙසැම්බර් මුල. හරිද? එතකොට අපි දෙසැම්බර් කියමුකෝ. දෙසැම්බර් නම් තව මාස කීයද තියෙන්නේ එතකොට? मास के दे मास के दे मैं गिवन मास आता रे तो मास के दे ना था इधर नहीं बता सके ना नहीं ना ऋषिका मास किया थी दम अटाई मास अटाई अटक कोई दे अटक कोई थी ने मई अन्य जनवरी फेब्रुवारी मार्च तो अप्रैल अप्रैल इधर आई ने तो कर दे मई पटांगन वाने हेटा नहीं था मई जूनी जूली अगस्त सितंबर अक्टूबर नवंबर मास हाथाई अटक नहीं හරිද මාස 8යි මාස 8යි කියන්නේ මාස 8යි නෙමෙයි මාස මාස 7යි නේ මාස 7යි කියන්නේ දින තියෙනවා 210ක් දින තව තියෙනවා යට 210ක් හතක් නෑ නේ 6යි මේ කියන්නේ 6යි නේ මේ ජූනි ජූලි අගෝස්තු සැප්තැම්බර් තමයි නවම්බර් ඔව් හතක් 210ක් තියෙනවා දවස් හරිද
එතකොට 210 කියන්නේ පැය 24 වනේ. ආයිති පැය 24න් වැඩ කරන්න වට හම්බෙන්නේ නැහැ නේ. එතකොට සාමාන්‍යයෙන් 210 කියන්නේ දින වලට තියෙන්නේ 105යි. 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 එතකොට අපිට පැය 8ව 210 ගියාම 1680යි ඉදීම 12යි වේව 24න් 70යි 110න් 70ක් ගියාම දින 40යි හරි දින 40යි ඒකෙන් පැය දෙක ගන්න අයින් කළොත් දින 15යි ආට දින තියෙන්නේ 17ක් විතර වට හරියටම දවස් වලින් ගත්තොත් හරියටම තව තියෙන්නේ දවස් 17ක් විතර ඒ කොහොමද ඇදුවේ කියලා ඔන්න මට කියන්න පුළුවන් දවස් 17යි එතකොට සබ්ජෙක්ට් තියෙනවනේ 9ක් අපි 18යි කියමු අද ඉඳලා බලුවත් ඔයාලට එක සබ්ජෙක්ට් එකකට තියෙන්නේ දවස් 2යි හරිද එක සබ්ජෙක්ට් එකකට තියෙන්නේ දවස් 2යි එහෙම බැලුවොත් මාරුතුකාවකට තියෙන්නේ ඉතා පොඩි කාලයක් නේ ඉතින් නොනවති වැඩ කරන්න සිද්ධ වෙන පොඩි කාලයක් තියෙන නිසා රයිට් එන අපි ඔගේ පළවෙනි හිස්තන හදාගෙන යා එතකොට දවස් කීයද තියෙන දවස් 18යි තව තියෙන්නේ හදලා බලන්න මම කොහොමද ඇදුවේ කියලා ලොකුවට තිබුණාට ඔයාට සෙල්ෆි ස්ටඩි කරන්න තනියම වැඩ කරන්න තියෙන වෙලාව මම ඔය කිව්වේ ඉස්කෝල වලට පන්ති වලට කන්න බොන්න මූණ හොදන්න ඔය ඔක්කොම ඇරියම ඔයාට සම්පූර්ණ දවස් 18ක් විතර තමයි තියෙන්නේ පැය 24 ඒවා නම් 18යි තියෙන්නේ ලියා ගන්න පළවෙනි හිස්තන කඳවුරු කුල මැදුරු මිනි පහ නෙවු සුසැදි කඳවුරු කුල මැදුරු මිනි පහ නෙවු සුසැදි කඳවුරු කුල මැදුරු මිනි පහ නෙවු සුසැදි ඒකේ පළවෙනි පදය ලියාගත්තත් ඇති ඔයා පස්සේ වෙලාවක කවිය හොයාගෙන මොකක්ද ඒක කියන්නේ කියලා හොයලා බලන්න මොකද මේකේ තරම් වැදගත් වෙන්නේ නැති නිසා මොකද ඔයාලා ලියනවද නැද්ද දන්නේ නැහැ නේ මම මේව කිව්වට මොකද මට පේන එකක් ඇ එනිසා ඉතින් මේ ටික අපි මගහැරලා යමු. ඊළඟට සැලේන සංදේශයේ නිමිත්ත ඒකත් මම කතා කරා. ග්‍රන්ථ නිමිත්ත කෝට්ටේ සවන පෙරකුම් රජුගේ කනුඩි දේනියව ලෝකනාථයවත් තුලකුඩේ දේවියට පුත්‍රවදාක් ලබා දෙන ලෙස කැලණිය විභීෂණ දෙවියන් වෙත කෙරෙන ආයාචනයේ කිවසරකින් මෙම ආයාචනය ඉටු වී ඇත. උලකුඩේ දේවියගේ පුත්
ජය බාහු විය සය සවැනි පැරකුම් රජුගේ අභාවයෙන් පසු ජයබාහු රජ වුවත සපුමල් කුමර විසින් ජයබාහු මරා රාජ්‍ය පැහැරගත්තේය. ජයබාහු රජුගේ සෙනෙවරුන් සපුමල් කුමරට විරුද්ධව කැරළ ගැසුවේ වීදාගම හිමියන් සපුමල් කුමරට පක්ෂපාතී විය. වීදාගම හිමියන්ගේ හා රාළලේලයන්ට පක්ෂ පිදිස අතර ඇති වරගලය සිංහල සංගේදම නමින් ඉතිහාසගත විය. සිංහල සංගේදම කියන එක මම දැක්ක ප්‍රශ්න පත්‍රයකටත් අහලා තියෙනවා එක වර්ෂයක. ඒ වගේම ඉතිහාසයටත් ඔයාලට මේක අහනවා. ඒ නිසා සිංහල සංගේදම කියන්නේ මොකද්ද කියලා මතක තියාගන්න ඔයා තාමත් කෝට්ටේ යුගයේ රාජ්‍ය පාලනය ගැන ඉතිහාසයට ඉගෙනගෙන ඇති. දැන් මම හිතනවා ඔයා මතකත් ඇති කියලා. සැලින් සංදේශයේ කාලය සැලින් සංදේශයේ කෝට්ටේ සවැනි පෙරකුම් රජ දවස नवान्वस करलाने पुराण सन्न संदर्शक पाठे एक पेरकुम रजट पांतिस्तन नवान्वस मनराम केर बंदिनु मिहेसुन नोवे लस आयदाम लेस सेदु केर कविदु अदहस देवुराम මිතුරුතුන් ගැබ විසවට සකස ඔය දෙයට ඉතින් කවි තියෙනවා ඒකත් අත්‍යවශ්‍ය නැහැ අපි ඕම ඉස්සරහට යන් පූර්වත පද්දයට අනුව මෙම සංදේශය සේ බුද්ධ වර්ෂ 1993 වැන්නේ නවම් මාසේවත් ක්‍රිස්තු වර්ෂ 1450 දී ජනවාරි මාස අගභාගයේදී පැවැදි බව පැහැදිලි වේ ගමන් මාර්ගය සංදේශය ගමන් මාර්ගය වෙන්නේ ජයවර්ධනපුරයේ සිට අවිවේෂණ දේවාලය දක්වා ඒ තමයි ගමන් මාර්ගය විරිත් භාවිතය මේකේදී පළවෙනි ප්‍රශ්නට යන් සැල්ලේ සංදේශයේ ස්වභාව සෞන්දර්ය වර්ණයට කවියා යොදාගත් කාව්‍ය උපක්‍රම නිදසුන් සහිත විවරණය කරන්න කියලා තියෙන්නේ. මම ගිය සතියේ ප්‍රවේශය ලියන හැටි කියලා දුන්නද? හරි. එහෙනම් අපි එතනින් ඉස්සරහට යන් පළවෙනි උදාහරණය අපි ගන්නේ වලදින අදහසින් මෙන් සුර ගංගාගෙන කියන එක. ඒක මෙතෙන්ට සටහන් කරගන්න. පොතේ තියෙනවා ඒක හරියටම බලලා ඔතනින් ලියන්න. ලේල ඉවරන හෑන්ඩ් මාක් එකක් දාන්න. හෑන්ඩ් මාක් එක දැම්මම පස්සේ තමයි ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ.
ഇവരണം കിയാണ്ട് വഴിയാക്കാണല്ലേ അനിത കിയാണ്ട് ഇവരണം കിയാണ് തോട്ട് പിന്നെ ഇവരായി സർ හරි එතකොට ඉවරයි කියලා හිතනවා. ඉතින් මම පල්ලයන් ඉස්සර කරලා තියෙනවා ඒ කවියට අදාළව මොකද්ද එකවට නිබන්ධන කියව ගන්න පුළුවන්. දූතයා ජයවර්ධනපුරයෙන් ගමන් ආරම්භයි. ගමනාන්තයට පෙර ඉස්සර කෝවිලේ රාත්‍රිය ගත කරයි. ඒ ටික විතරම් වැදගත් නෑ. සෞන්දර්යාත්මක චිත්‍රයක් මනසේ සිත්තම් කරයි. ඔය විදිහට වට කියව ගන්න පුළුවන්. මම ඉක්මනට අද මේ ටියුට් එක ඉවර කරලා දෙන්න. උඩට කියව ගන්න පුළුවන්. අපරාධ කාරණාස්ති කරන්න ඕනේ. මටත් කම්මැලි. ඉතින් ඔය කැමරාව ඔෆ් කරගෙන කතා කරන්න නැතුව එනකොට මටත් කම්මැලි ක්ලාස් කරගෙන යන්න. ඒ නිසා මම ඉක්මනට මේ නිබන්ධනය කරලා දෙන්නම්. මේ අන්තිම සතියනේ මේ මාසේ. සමහර වෙලට ලබන මාසෙ ඉඳලා සිංහල ක්ලාස් එක කරන එකක් නෑ. මේව කරන්න හරිය අමාරු රැට කතා කරන්න නැතුව මේ කැමරාව ඔෆ් කරගෙන මෙහෙම කරන්න ටිකක් අමාරු. සමහර ඉක්මනට මම මේ කිස්තන් ටික දීලා නිබන්ධනය ඉවර කරලා දෙන්න. රයිට්. විස්තර කරන්න වෙලාව ගන්නෙ නැතුව. දෙවැනි නිදසුනට අපි දාගමු. ප්‍රේක්ෂාලංකාර
ත්‍රිවිධවලේ පිපිකමලේ විල් ගැවස්සී කියන දාගන්න මේ දෙවෙනි දසුනට சரி எலி வராய் අර ඊළඟ හිස්තැනට එන්නේ සන්නන් සිං ගෙන්දි සෙවනැලි කියන කවිය. ඒකත් ලියලා තියාගන්න සන්නන් සිං ගෙන්දි සෙවනැලි. හරි ඔය ලියාගත ප්‍රශ්නය තුලේ සාකච්ඡා කරන්න තියෙන්නේ ස්වභාව සෞන්දර්ය වර්ණාව ස්වභාව සෞන්දර්ය
අවස්ථාවන් කොහොමද කාව්‍යා කාව්‍ය උපක්‍රම පාවිච්චි කරලා වර්ණනයට ලක් කරේ කියන ප්‍රශ්නේ තමයි අහලා තියෙන්නේ. එතකොට ඉතින් ওই නිබන්ධන ටිකක් ගොඩාක් කරුණු තියෙනවා. ඉතින් මම හිතාගෙන උන්නේ ඕක ටිකක් ෂෝට් ටයිම් කරලා ඔයාලට ලියවන්න. ඒකට අද ටිකක් සිටුේෂන් එක ඇතර හොඳ නැහැ වගේ. එතකොට මේ කාව්‍ය උපක්‍රම භාවිතාව කියලා කියන්නේ කවියෝ තමන්ගේ කවිය රසවත් කර ගැනීම සඳහා පාවිච්චි කරන උපක්‍රම. එතකොට අපි දන්නවා එක එක දේවල් සඳහා අපි උපක්‍රම පාවිච්චි කරනවා. ඒ උපක්‍රම අතර කවියෝ තමන්ගේ කවිය රසවත් කර ගැනීම සඳහා උපක්‍රම පාවිච්චි කරනවා. අනුප්‍රාසය, එතකොට එලි සමය, එලිවැට, අජීවස්වර සජීවීත්වය ආරෝපණය කිරීම, උපමා රූපක භාවිතාව, මේ වගේ විවිධ උපක්‍රම පාවිච්චි කරලා තමන්ගේ නිර්මාණයේ රස ගැනීම සඳහා. එතකොට මේ ප්‍රශ්න දෙක ටිකක් අවධානය යොමු කරන්න ඕනේ. ප්‍රශ්න අහලා තියෙන්නේ ස්වභාව සෞන්දර්යය ගැන. එතකොට ස්වභාව සෞන්දර්යය ගැන කිව්වම අපිට වෙන වෙන දේවල් වර්ණනා කරලා තියෙන කවි තෝරගන්න බෑ. කෙලින්ම තෝරගන්න වෙන්නේ ස්වභාව සෞන්දර්යය පිළිබඳ වර්ණනා කරපු ඒවා. එතකොට දැන් සල්ලින් සංදේශය ඇතුලේ තියෙන වෙනත් වර්ණාමයකට උදා ගන්න බෑ. ස්වභාව සෞන්දර්ය වර්ණනා කියලා කියන්නේ ස්වභාව ධර්මය විසින් නිර්මාණය කරලා දීපු වස්තු පිළිබඳව කවියා කොහොමද වර්ණනා කරලා තියෙන කියන එක. ඒකදී අපි ගත්තේ වළඳින අදහසින් කියන එක ඇතුලේ තියෙන්නේ පරිසරයේ ස්වභාව සෞන්දර්යය වස්තුවක් වෙන සාගරයේ නැත්නම් සයුර සයුර තීරයේ වෙරළ තීරයේ කවියක කොහොමද වර්ණයට ලක් කරේ කියන එක. එතකොට ඉතම ලස්සන පබැඳුමක් වළඳින අදහසින් මෙන්සුර ගංගාංගන කියන එක ඇතුලේ තියෙන්නේ. ඒක ටිකක් රමණීය අදහසක්. ඒ රමණීය අදහස ඇතුලේ හෝ සද්භාෂා පරමේශ්වර දුර්ගමේ රාහුල හමුදුර කාව්‍ය උපක්‍රම කීපයක් පාවිච්චි කරනවා. එකක් තමයි නලබල සසල දලරල පිළ කියන එක ඇතුලේ ශබ්ද රසය සමාතු කරනවා. ඒ වගේම අජීවී සයුරට සජීවීත්වය ආරෝපණය කරනවා. සයුර ස්වාමී කරනවා. අහස කාන්තාවක් බවට පරිවර්තනය කරනවා. සයුර නැමැති ස්වාමියා අහස නැමැති කාන්තාව වැළඳ ගැනීම සඳහා දරන උත්සාහයක් විදියට තමයි ඇත්තටම කවියා මේක ගොතන්නේ. ඉතින් මේක ඇතුළේ ලස්සන අදහස් තියෙනවා. මේක බොහොම ලස්සනට කතා කරන්න පුළුවන් කවියක්. නමුත් මම අද ෂෝට් ඇන්ඩ් ස්වීට් කතා කරන්නේ. ඊළඟට රවිත උලේ පිපි කමරේ අපි උදාහරණයට ගත්තේ. ඒකත් මේ ගුරු බෞල කියන ගමේ තියෙන ස්වභාව සෞන්දර්ය පිළිබඳව රචනා කරපු එකක්. ඉතින් ඒක ඇතුළේ ස්වභාව සෞන්දර්ය ලක්ෂණ කීපයක් එකට සංකලනය කරලා කවිය රසවත් ලෙස ඉදිරිපත් කරනවා. රවිතබුල කියලා කියන්නේ සූර්ය රශ්මිය, පිපි කමලේ කියලා කියන්නේ පිපිච්ච නෙළුම්, රවිතබුලේ පිපි කමලේ මල් ගැවසි. එතකොට සූර්ය රශ්මියට පිපුණු නෙළුම් සහිත විල් තියෙනවා කියලා තමයි මේක කියන්නේ. මත කවුලේ තුරුවදලේ අඩන් නිසි මත් වූ කවුල තුරුවඩලේ කෑ ගහනවා කියලා කියන්නේ මෙතන මත් වූ කවුල කියලා කියන්නේ කසිප්පු බිව්ව කවුල නෙවෙයි, අරක්කු බිව්ව කවුල නෙවෙයි. මේ තම කෙවිලිය නිරුවෙන් ප්‍රේමයෙන් රාගයෙන් මත් වෙච්ච එකක් තමයි ඔතන කියන්නේ. ඉතින් ඒ රාගයෙන් මත් වෙච්ච කවුල හඬ නගනවා කියන එක. මේ දවස්වල අවුරුද්ද නිසා කවුල හඬ නගනවා ගොඩක් අය නම් කියන්නේ මේ දවස්වල අවුරුද්දට කවුල හඩරා ගන්න උන් ගිහිල්ලා ගෑස් පෝලිං වලට අරේ මේක එක පෝලිං වලට ගිහිල්ලා කියලාත් සමහර අය කියනවා. කොහොම නමුත් කවුල සාමාන්‍යයෙන් කෑ ගන්න විදියයි රාගයෙන් කෑ ගන්න විදියයි දෙකක් වෙනස්. ඒ නිසා කවුල රාගයෙන් මත් වෙලා කෑ ගන්නවා කියලා තමයි මෙතන කියන්නේ. වනසැවුලේ මගාසලේ පොරසස වලස වල වල වලිකුල මාර්ගසල පොර කනවා කියලා කියනවා. ඉතින් මේ ස්වභාව සෞන්දර්ය වස්තු රසක් එකට සංකලනය කරලා ලස්සන පරිසරයක විචිත්‍රත්වය අපේ මනසේ සිතුවම් කරන්න කවිය සමත් වෙලා තියෙනවා. එතකොට ඒ සඳහා පාවිච්චි කරලා තියෙන්නේ රිවිතවුලේ පිපි කමලේ විල් කැවසි මත කෝලේ තුරුවදුලේ අඬන් නිසේ වනසැවුලේ මගාසලේ පොරසැලසී වගේ අනුප්‍රාසවත් බස්වාරක් පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේම ස්වභාව සෞන්දර්යයේ සිද්ධි රසක් එකට සංකලනය කරලා මේක රචනා කරලා තියෙනවා. ඉතින් ඒක කවිය පාවිච්චි කරපු හොඳ උපක්‍රමයක් මේ අවස්ථාව රසක් ගැන්වීම සඳහා. ඊළඟට අපි ගත්ත දෙවන කවිය තමයි සන්නන්සේන් ගෙන්දි සෙවණැලි වැලි තෙලෙන තැන් තැන් වල සතපේ සිව් මැලි බැවින රන්වන් කරල් ගෙන යන ගිර උන් නැතින යන්මන් තොසින් මග තොරතුරු නියම දැන කියන කවිය. එතකොට මේකෙත් ඇත්තරම මේක ඇත්තම ලොකු කාව්‍ය උපක්‍රම නෑ.
නමුත් අපිට ගත හැකි කාව්‍ය උපක්‍රම කීපයක් මේ කවිය ඇතුලේ තියෙනවා. ඒක සන්නන් සීන් ගෙන් දිසවනලි කියලා කියන්නේ සීන් ගෙන්ද ගස්සල හේවනලි වැටුණු සුදු වැලි තලාවේ. සන්නන් සීන් ගෙන් දිසවන වැලි තල නැත් තැන් තැන් වලම සතපී සිව් මැලි බැවින්. ඒ ස්ථානවල සතපිලා සිව් මැලි බැවින්. විවේකගෙන රන්වන් කරල් ගෙන එන ගිර වුණා තියෙන රන්වන් කරල් අරගෙන එන ගිර වුන්ගේ නිවැරදි මාර්ගය අහගෙන යන්මන් තොසින් මඟ තොරතුරු නියම දැන යන්න කියලා කියනවා. නිවැරදි තොරතුරු දැනගෙන. එතකොට මෙතන මේ එකක් තමයි මේ ඕකේ මම විස්තර කරලා දීලා තියෙනවා ඔයාට මේක ඇතුලේ තියෙන කාර්ය උපක්‍රම මොකක්ද කියන එක. එලිසම එලිවට ආරක්ෂා කරලා ජන වහර නේද රන්වන් කරල් වගේ ගැමි වහරෝචිත වදන් භාවිතයට අරගෙන කවියා මේක හැඩ ගන්නවනවා රස ගන්නවනවා. ඉතින් අපිට ওই විදිහට තමයි කොටන ගන්න වෙන්නේ. අපි ඔකට උත්තරේ බලමු. ඕකේ ටිකක් දිග උත්තරයක් මම නිබන්ධනේ දීලා තියෙනවා. මට ඒක ඇතුලේ ඔය ටික හයිලයිට් කරවන්න ඉතින් දැන් හයිලයිට් කරවන්න හැමෝගම නිබන්ධනේ නැහැනේ. ඕන ටික විතරක් හයිලයිට් කරවන එක තමයි කරන්න තියෙන්නේ. ඉතින් බලමු අපි ඒවා. ඉත හැදුනොත් එම ලබන සතියේ සිංහල පන්ති කරන්න අපි ඒකට හයිලයිට් කරගමු. අදර ඕක තමයි පළවෙනි ප්‍රශ්නේ. ඉතින් ඒක අවසන් කරද්දි මේ විදිහට කවිය මේක පාවිච්චි කරා කියලා කියනවා. ඉතින් ඕකේ තොගයක් තියෙන නිසා ඒක අන්ඩර්ලයින් කරලා හරි හයිලයිට් හරි කරලා දෙන්න. හැමෝ වටේම නිබන්ධනේ නැහැ. කීප දෙනෙක් අතේ තියෙනවා. දැන් අද හයිලයිට් කළොත් ඒක කර නැති කට්ටියට කරගන්න වෙන්නේ නැහැ. ආ හැබැයි නේද ඉතින් ඔක ලබන සතිය තමයි බැරි වෙලා කරොත් එක් කරන්න වෙයි. හරි බලමු ටියුට් එකේ තියෙන කීප දෙනාට හරි මම ඒක හයිලයිට් කරගන්න කියන්නම්. ඒක හයිලයිට් කරලා බලමු. එතකොට ඒකත් ඉවරයිනේ නේ. ඒක ලම්බන් සදේරම කරමුකෝ පශන්න. මම මේ ප්‍රශ්නය ගැන ගිය සතියේ පැහැදිලි කිරීමක් කරාද නැද්ද? කවි පාඩම් කරන්න එහෙම කියලා කිව්වද? පාඩම් කරුවේ නෑ නේද? පාඩම් කරන්න කියලා කිව්වා සර්. හරි දැන් මතර කවි ටික කී දෙනෙක්ට පාඩම්ද කියලා බලමු. නිකන් හෑන්ඩ් මාක් එකක් දාගෙන යන්න බං. අනිවාර්යෙන් ඉතින් කවි මතර මම නිබන්ධනේ ඔවා print කරලා නැති නිසා මේක මුකුත් මට පැහැදිලි කරලා දෙන්න පිටියක් නෑ. ඒ තම අඩු කවි සංඛ්‍යාවකින් තමයි මේ ප්‍රශ්න හැම එකටම උත්තර දෙන්න අදර විභාගයේ ඉඳ පාඩම් කරන්න බැරි වුණා සර් කියලා කියන යකෝ. ඉතින් විභාගයේ තියෙන උඩ තමයි පාඩම් කරන්න ඕනේ. එයා කියන්නේ සිංගල වල පාඩම් කරන්න බැරි වුණා කියලා කියන්නේ. හරි මේව කරමු එමුනොත් ලබන සතියනකට අනිවාර්යෙන් හැමෝම මේක මුද්‍රණය කරලා තියාගන්න. මම අද සම්බන්ධ වෙච්ච නැති අයටත් group එකට පණිවිඩයක් දාන්නම්. මම
මමත් ගොඩක් අපහසුතාවයට පත් වෙලා තියෙනවා මේක නැතුව මේක දිගට කරගෙන යන එක. හයිලයිට් කරගෙන ඒවා හයිලයිට් කරවන්න විදියකුත් නැති නිසා මේක ෂෝට් කරවලා ලියවන්නත් මේ ප්‍රශ්න ගොඩයි. ප්‍රින්ට් එකත් හදාගෙන හරිද? කැමරා ටිකත් හදාගෙන මයික් ටිකත් හදාගෙන උණු වතුර කෝප්පෙකුත් ළඟ තියාගෙන නිදිමත හැදෙනවා නම් වේසමක වතුර එකක් කියලා මේසය අටින් තියාගෙන ඒකේ කකුල් දෙකවත් දාගෙන හරිද? ඒ ටික ඔක්කොම හදාගෙන ඊළඟ සතියේ අපි ක්ලාස් එක කරමු. මම පොඩක් හිත හදාගත්ත ලබන සතියේ ක්ලාස් එක අරගෙන යන්න. එදාටත් ඔය විදිහට මයික් ඕෆ් කරගෙන කැමරා ඕෆ් කරගෙන හිටියොත් මටත් මේවා කරන්න බැරි වෙනවානේ. එතකොට අනිවාර්යෙන් මේක මුද්‍රණය කරගන්න මේ වාට ටිකක් වේදම වැඩි යනවා නම් මේ වාට පේනවා මාතේ තියෙන සයිස් එක මේ පොඩි සයිස් එකකට මේ චූටි එකක්. ඒ කියන්නේ මේ සයිස් දෙකක් මේකේ මේ කියන්නේ ඒ තනිකර A4 එකට එක පැත්තක් ගත්තත් ප්‍රමාණවත් සාමාන්‍යයෙන් පැහැදිලිව පේන සයිස් එකට තියෙනවානේ. ඒක ලොකු කොලයට ගන්න ඕනේ නැහැ. A4 එකේ දෙපැත්තට ගත්තත් මේක ලියන්නේ ඕන තරම් ඉඩ තියෙනවා සහ පේනවා. එතකොට print එකක් A4 එකට ගත්තොත් මෙතන යන්නේ A4 1 2 A4 3 A4 4 A4 4 එහෙම ගත්තොත් ඔයා ඉතින් මම PDF එක හදලා තියෙනේ නම් A3 එකකට ඒ වුණාට print ගන්න තැනට ඔයා කියන්න මට මේක A4 එකකට අරන් දෙන්න කියලා. එතකොට එයා A4 එකට දෙපැත්තට අරන් දෙයි. ඒත් ප්‍රමාණවත්. එතකොට ගොඩක් මේ කොලාජ් ගණන් නිසා A3 එකකට ගන්න එක අපරාධය වගේ කියලා හිතනවා නම් සහ A4 එකකට ගත්තත් ඇති. හරිද? A4 එකකට ගත්තත් ඇති. හරි. ඒත් සාමාන්‍ය පේන සයිස් නේ. තේරෙනවනේ ප්‍රශ්නයක් නැහැ. එතකොට මම යූස් කරන්නේ තියෙම පොඩියට ගහගත්ත එකක් මේ මාතේ තියෙන. එතකොට A4 එකකට මේක මුද්‍රණය කරගන්න. හරිනේ. ලියන්නත් ඒ තියෙන ඉඩ ඇති. ඒ කියන්නේ එතකොට 100 50ක් ඔන්න කොස්ට් එක ඔයාට යන වියදම ඉතුරු වෙනවා එකකින්. ඒකෙනුත් ඔයාට බැ ඒක අයින් කරන්න බෑනේ. පළවෙනි පිටුවයි බැ ඒක අයින් කරන්න බෑ. ඒ පිටු කොමත් ගන්න වෙනවා. අග පිටුවත් ගන්න වෙනවා. පිටු හතරම ගන්න. හරි. ඉතින් මේක ඉස්සරහට කර කර යන්න මේක තියෙන්න ඕන. අනිවාර්යෙන් මුද්‍රණය කරගන්නම ඕන. එතකොට කවි දැන් පාඩම් කරන්න තියෙන කවි අවධාරණයෙන් මම හැමදාම කියන සමහර ඒවා මම මේකදී පාඩම් කරවලා තියෙනවා. අපිට කමාරක් වගේ කාලයක් තියෙන නිසා කවියම පාඩම් කරන්න මේක ඇතුලේ ගත්තම අපිට ලොකු වෙලාවක් යන නිසා ඉතින් ඒවා පාඩම් කරගත්තොත් ඉස්සරහට කතා කරගෙන යන්න ලේසි. එතකොට ඒකත් පුළුවන් නම් පාඩම් කරගෙන තියාගන්න. කවිය ඒ මොනවද පාඩම් කරන්න ඕනේ කවි කියලා දුන්නත් මාක් කරලා දුන්නද? මොකේද සර් මග 23 ඔව් මග
මග විසිතරුවගේ කවි තුනක් නම් දුන්නා. ඒ තුන දුන්නානේ. ठीक है තාම ඒ තුන පාඩන්නේ නැහැ නේ. ඉතින් ඉස්සරහට දී මේ තේරුම්ම නැහැ නේ. විභාග නිසා මේ සතියේ බැරි වේද පාඩම් කරගන්න. සර් පොඩි උදව්වක් කරන්නකෝ. මොකද්ද? ලෙනාත් හැර යෑමේ පාඩමේ ෂෝට් නෝට් එකක් තියෙනවා නම් ගෲප් එකට දාන්නකෝ. ලෙනාත් හැර යෑමේ පාඩමේ ෂෝට් නෝට් එකක්. ඔව් සර් විචාර ලියන්න පුළුවන් උපුටන තියෙන. 10 වසරේ එතකොට කරේ නැද්ද? 10 වසරේ මම ඔයාලා 10 වසරේදී ඉගෙන ගත්තේ නැද්ද මේ අයිලර්නින් එකේ සිංහබාහු කරේ නැද්ද? නෑ සර් මම 10 වසරේකට ආවේ නැහැ. හා එතකොට මෙන්න ෂෝට් නෝට් නම් ගහන්න නෑ නමුත් ඉතින් මට පොඩි පැහැදිලි කිරීමක් කරලා දෙන්න පුළුවන් එහෙම ඇහුව නිසා උනන්දුවෙන් මට මේ වෙලාවේ ලේනාත් හැර යමෙන් අහනවානේ ප්‍රශ්න මතක හැටියට प्रश्न तुनाई यहाँ में दरुवन के सुबह सिद्धि तका क्रियाकरण मावक के चरित्र सुप्पा देवी के संकेत वात्व एक है मैं ये कटो उपटन तुना क्या दरु विन विन तीरण गत अवस्था तुना ने एक कटो ने पालवेनी अवस्था तो मैं निमित्त යන්ත වේදන් සමියා හැර වනවාසෙන් මේ පුතු සමග දරුවන් දෙදෙනා හටසෙත් ලැබෙන මග ඔස්සේ ආ යුතු වන් මොනෙක් වූ පුටණිය දරුවන් දෙදෙනා හටසෙත් ලැබෙන මග ඔස්සේ ආ යුතු වන් ඒක ඒක අවස්ථාවක් ඈ ඊළඟට तेरे आटे निकेतीरों ने दारुवान संधा करने में बंदा सिहिवे हमकल हदसो के तो कुटे आमे हमतीर ने आत्म करने दारुवा भी नहीं किये इधर पास से आप हो ईलंग तीनों नुबके इधर नुबने के नहीं के इधर यहाँ पर तो पिनिस मामा नुबपियानन हरपिया यंट साने डुवान करेगा तीमी किया ला तो पर अवस्था तो ना उन्नत तीनों एक अट ඊළඟට අහන්නේ භාෂා භාවිතයේ සරච්ඡන්දයන් දක්වා ඇති දක්ෂතාවය. ඉතින් ඒකදී ගීතවත් වස්වරක් භාවිත කරනවා කියලා කියන්න පුළුවන්. ඊළඟට උපමා රූපක භාවිතය සහ අනුප්‍රාසවත් වස්වර. තුමුල ගතින්දා බාහු බෙලෙන්දා වෙමිසේ කෙසරින්දා ඒක ගන්න පුළුවන්. මුකටද අනුප්‍රාසවත් බස්සහරට ඊට පස්සේ විචිත්‍රවත් කාව්‍ය කියන එක අසිරිමත් වූ දෙයක මෙලව ප්‍රේමය නමිනා වැනුම පොරණ කවිඳුන් රස රසම සුභාසිනා ඒව ගන්න පුළුවන් පරිකල්පණය මේ භාෂාව සම්බන්ධයෙන් ඊළඟට ජනවහර තියෙනවා ඊළඟට අනේ සිංහබාහුගේ චරිතෙන් තරුණයෙකුගේ ක්‍රියාකාරීත්වය පිළිබඳ වෙනවා කියලා. ඉතින් ඔහු ගල් වෙනා තැරලා යනවා. විමසීම් කරනවා හැම වෙලෙම. තමන්ගේ උරුමය සොයාගෙන යනවා. ඒවා තමයි තරුණයෙකුගේ ස්වභාවය. ඒවා සිංහබාහුගේ තියෙනවා. ඉතින් සිංහබාහු විතර අමාරු පාඩමක් නෙවෙයි අර ටිකක් බස් මේ භාෂාවේ තියෙන විශේෂතාවය නිසා අමාරුයි වගේ දැනුණාට.
Thank you, sir. බයිවැන්ඩ දෙයක් නෑ ඔ මේ දැන් මේක ඉස්සරහදී මම 10 11 දෙකම එකතු කරලා මේ හදපු සෑම ප්‍රශ්නයකට අදාළ නිබන්ධන තියෙනවා ඉතින් විභාගෙ කිට්ටු වෙලා අපි ඒවා කතා කරනවා ඒ වැඩේ තියෙන කට්ටිය එකතු වෙලා ලස්සනට කැමරා ටික ඔන් කරගෙන මේ වැඩේ කරගෙන ගියොත් ඉතින් ඒකක් ගන්න තැනට මේක හදලා දෙන්න පුළුවන් ඉතින් ඒක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි අද ටිකක් මඩක් පොඩක් අමාරු වගේ සිටුේෂන් එක නිසා මොකක් හරි ඒ නිසා සහ නිබන්ධනේ කියන ගැටලුවේ මේ ටිකත් එක ඉතින් අපි ටික විසඳගෙන ලබන සතියේ හම්බුමු අදට මෙතනින් ආසක නතර කරනවා නිබන්ධනයත් සම්පූර්ණ කරගෙන කවි තුනක් පාඩම් කරගෙන විභාගයෙන් තින් ඔක වාර විභාගය කියන එකේ තර ලොකෝට ඔලුවට ගන්න එපා ඒක තියෙන ටිකෙන් ලියන්න කියලා ලබන සතියේ අපි බලමු ඔය අඩුපාඩු ටිකත් හදාගෙන ක්ලාස් එක කරගෙන යන් එතෙක් ඔබට සුභ සතියක් නැවත හමු